අයිබන් හැමෝම කස්සකස් ගේමින් ලොග් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔගොල්ලෝ channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මේ වගේ videos දාපු ගමන් notification එකක් විදිහට ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න. කට්ටිය මට මම අහලා තිබ්බා load out එකක් හදනකොට මොනවද බලන්න ඕන කරුණු කොහොමද load out එකක් හදනකොට attachments තෝරගන්නේ කියලා. ඒ ටික තමයි මම අද video එකෙන් basically කියන්න හිතාගෙන ඉන්නේ. load out එකක් හදනකොට අපි මුලින්ම බලන්න ඕනේ वेपन वेपन अब सामान्य वेपन बोसोन यूज करना वेपन हेम वेपन रेंज सामान्य एसो राइफल मीडियम रेंज वेपन एस एम जी एक्त शॉर्ट रेंज आगे तम अट पाविचराने स्नाइपर एक्त लॉन्ग रेंज इवे अभी हदन लोड अभी कुंदर दिन हदन तो अभी गेम प्ले करने विद्यार्थे मोन वेपन अभी ओन के මුලින්ම කියනවා නම් අපි ලෝඩ් අවුට් එකක් හදනකොට ගොඩක් කටි තියෙන ප්‍රශ්න තමයි මේකේ මේ ඇටැච්මන්ට් එක තෝරගන්නකොට පල්ලෙහා වම්මත පැත්තේ පල්ලෙහා බලන්න පුළුවන් වලට තියෙනවා ඇකියුරසි, ඩැමේජ්, රේන්ජ්, ෆයර් රේට්, මොබිලිටි ඒ වගේම කන්ට්‍රෝල් කියලා. මේවා ඇවිල්ලා අපි තෝරගන්න ඇටැච්මන්ට් එකත් එක්ක සෑහෙන මේ වෙනස් වෙනවා මේ ඒකේ තියෙන මේ රේට් සේව ඒකින්ද අපි විපර්ණයක් හදනකොට ඒක ටිකේ ඒ ටික මොනවද කියලා බලා ගන්න ඕනේ. ඒක කියනවා නම් අපි කියනවා නම් ඇකියුරසි එක කියලා කියන්නේ බුලට් වෙලොසිටි එක. බුලට් වෙලොසිටි කියන්නේ ඒ කියන්නේ බුලට් එක ඕනම ගන්න එක තියෙනවා මේ බුලට් ඩ්‍රොප් එකක් තියෙනවා. ගොඩක් ඒක ස්නයිපර්ස් වලට තමයි මේ බලපාන්නේ. ඇකියුරසි කියන්නේ බුලට් එකේ මේ රේන්ජ් එකත් එක්ක තියෙන ඩ්‍රොප් එක. ඇකියුරසි එක හයි කියන්නේ බුලට් ඩ්‍රොප් එක ගොඩක් අඩුයි. එවගේම මොබිලිටි එක කියන්නේ ADS ස්පීඩ් එක වෙපන් එක ADS කරන්න යන මේ ටයිම් එක ඒ වගේම මූවමන්ට් ස්පීඩ් එක මේ වෙපන් එක අරගෙන දුවන ස්පීඩ් එකේ ඔක්කොම මොබිලිටි එකෙන් තමයි මේ කැල්කියුලේට් වෙන්නේ. ඒක මොබිලිටි එක ඒ කියන්නේ වැඩි වෙන්න අපි ADS කරන ස්පීඩ් එක ඒ කියන්නේ ක්වික් ස්කෝප් කරන ස්පීඩ් එක අපිට ක්වික් ස්කෝප් කරන්න පුළුවන් මේ ADS වැඩි වෙන්න ඒ වගේම මේ වෙපන් එක පුස්සගෙන ඒ කියන්නේ අපිට දුවන මේ වැගත් मोबिलिटी कंट्रोल कंट्रोल रीकॉइल विपणी के रीकॉइल कंट्रोल वेवन विपणी के रीकॉइल अड़ेन डैमेज अब विपन डैमेज गई हेब पर्को एफ एम जी के पर्क धर्म विपणी की डैमेज विनों इवागे आप यूज बुलेट समेम एम फो कत्तेम एक आप यूज बुलेट वर्ग तीन एक टेन राउंड अभी अंतिम तीन बुलेट मैगे आप यूज बुलेट पे डैमेज वैडियो इवागे स्पेशल बुलेट तीन सामान विपन एव डैमेज वैडियो एक यार एफ एम जी की पर्कमें गुडा डैमेज वैडी कर अभी यूज करना इवागे रेंज 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 गुडक्लाट अभी दाने स्कोपेम रेंज विनि विपणी की अब रेंज कथा करना स्कोपूज करना पड़ा रीकॉइल इश्यू तेना रीकॉइल पड़ा वैडना तेरे नाट इक ओण स्को पैक पेपर यूज कटिया मम तेत्र स्को पैक यूज करें आय सैट तमें आय सैट रीकॉइल के सैन अभी फायर रेट तन बैलेंस मैग साइज की हायर मैग्स की अभी मैगे वैडी रीकॉइल पड़ा वैडना एक अब तेरे हे भाई मे पेपर त्याग इनका मे रीकॉइल कड़ी टाइम पीरियड अब रीकॉइल अडजस्ट कर खाली वैडियो स्नाइपर्स के कथा करना स्नाइपर्स स्नाइपर लोड आउट अनिवार्य लोड आउट हजन मुलिम पर्क्स पर्क्स लीथल के अभी गुडाट प्रॉक्सिमिटी माइंड स्नाइप करना प्रॉक्सिमिटी माइंड इवागेम क्लेमो इवागेवागंट मुकदम स्नाइप के गुडाट इवगेन तम गुडक्ट आरक्षा विवामी क्लेम का पास दिब्बा क्लेम पॉसिबिलिटी वैडी नेता क्लेम डिसेबल करना गुडक्ट अभी सद्देन
හැක්කරේ නැතුනොත් එහෙම ක්ලේම එක. ඒ වගේම ස්නයිපර්ස් කියන කියනවා නම් ස්කෝප්ස් කියන කියනවා නම් ස්නයිපර්ස් වලට දාන ඕගොල්ලෝ දන්නවා ඕන ගොඩක් ස්නයිපර් ස්කෝප්ස් වල ග්ලෑ එකක් තියෙනවා. ඕගලන්ට ඒ ග්ලෑ එක නැති කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ලොකු ස්කෝප්ස් වල කොහොමද ග්ලෑ එකක් තියෙනවා. බිලෝ 4x 4x වලට වඩා පල්ලෙය ස්කෝප්ස් වල ග්ලෑ එකක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕගලන්ට මම ඔක්කොම ටික දෙන්නම් මේ ඔප්ටික්ස් ටික ග්ලෑස් නැති. स्काउट कंबैट ऑप्टिक के लिए तीनों एक ही ग्लैगक ने है ये बाकी में वीएल के 3.0x ऑप्टिक के लिए तीनों एक ही इतने क्रोनन सी 48 क्रोनन सी 480 प्रो ऑप्टिक के लिए तीनों एक ही ग्लैग ने मर्क थर्मल ऑप्टिक के लिए तीनों एक ही ग्लैग ने गुड़ा के लाड यूज करने ना स्नाइपर के लिए मांग रेकमेंड करने ओगलांटे මර්ක් තර්මල් ඔප්ටික් එක ඔගොල්ලෝ ඒ කියන්නේ ඒකල ග්ලෑ එකක් අහුවෙන්නේ පේන්නේ නැති වෙන්න එනම කෙනෙක්ට ගහන්න තියෙන එකම මේ මේ හොඳම ක්‍රමයක් තමයි මර්ක් තර්මල් ඔප්ටික් එක. මේක රේන්ජ් එක ටිකක් අඩුයි. ඒ වුණාට මේ ෂොට්ස් එම මේ මේ ගොඩක් ලාට එනමීස සර්ප්‍රයිස් කරන්න පුළුවන් මේ ස්නයිප් එකේ. ඔගොල්ලන් නොක්ස් වලට එහෙම යනවනම් ඒ වගේම මම ඔයගලන්ට දෙන්නම් මම දැනට සෙල්ලම් කරන්නේ M4 එක ඒ වගේම AX 50 එක එතනින් ගත්තම M13 එකයි HDR එකයි තමයි මම දැන්ට මේ මාස්ටර් කරලා තියෙන්නේ. මම ඒකෙන් HDR එක තමයි මාස්ටර් කරගෙන යනවා. මම ඔයගලන්ට දෙන්නම් දැන්ට තියෙන මේ කන්ට්‍රෝල් ප්ලේස් වල තියෙන බෙස්ම වෙපන් එක ලෝඩ් අවුට් එක මේකේ තියෙන්නේ M4 කියන කතා කරනවා නම් M4 කිය මෙතන මසල් එක මේ සප්‍රෙස් එකක් දාන්න ඕනේ. මෙතන මේ මොනොලිතික් සප්‍රෙස් එක ඒක දැම්මම මේ ඒක තමයි අනිවාර්යෙන් දාන්නේ. ඒතර මේ එනමිස්ලට හොයාගන්න බෑ මේ මැප් එකේ මේ මේ පෙන්වන්නේ නැහැ කට්ටිය. ඒත් එක්කම මේ බැරල් එකක් දානවා නම් මේ බැරල් එක මේ ස්ටොක් M16 මේ මේ බැරල් එක දාන්න. ඒත් එක්කම අන්ඩ බැරල් එකක් යූස් කරන්න. මේ රේන්ජ් ඔෆ් ග්‍රිප් එක රේන්ජ් ඔෆ් ග්‍රිප් කියන අන්ඩ බැරල් එක යූස් කරන්න. ඒත් එක්කම 6 රවුන්ඩ් මැග්ගියක් තමයි මම දාලා තින්නේ. ඔයගලන්ට මේක තව වාසියක් තියෙනවා 6 රවුන්ඩ් එක මේ මේ මැග්ගි එක යූස් කරොත් එහෙම මේ 6 රවුන්ඩ් නැතුව මේ තියෙන මැග්ගි යූස් කරොත් මේක මේ මේ ඩැමේජ් එක වැඩි. බුලට් තුනකින් විතර එක්කෙනෙක් ඩ්‍රොප් කරගන්න පුළුවන් එනිමි කෙනෙක්ව. ඒත් එක්කම කියනවනම් මම ඔප්ටික් එකක් දැම්මේ නැහැ. මොකද මේ වෙපන් එකේ රීකෝයිල් එක වැඩි වෙන හින්දා අයන් සයිට් තමයි මම ගොඩක් කියලා සෙල්ලම් කරන්නේ. स्टॉक के का मैं स्टॉक के का मामा रेगुलर किलाड रेकमेंड करने मैं स्टॉक के का नो स्टॉक के यूज करना मैं कंट्रोल वाली गाना कट्टी इन्नो ना वो गुलो पीसी वाके सिल्लंग करनो ना मैं वाके स्टॉक के दागत्र का वन्ने मुकदमे स्टॉक के यूज करने ना पीसी यूज मैं पीसी सिल्लंग करना मुकदमे नो स्टॉक के का रेगुलर किलाड मैं ये मैसेज टेकिंग पड़ी पुल्ले आते नहीं ना मैं नो स्टॉक ඒක මේ ගන්න එකට හොඳයි. ගොඩක් වෙපන්ස් වලට නෝ ස්ටොක් යූස් කරන්න ඕගොල්ලෝ කන්ට්‍රෝලර් ප්ලේයර්ස් ලා. ඒත් එක්කම කියනවා නම් HDR එක මම යූස් කරලා තියෙන මේ වගේ මේ මගේ HDR ලෝඩ් අවුට් එක ඔප්ටික් එක ඕගලන්ට අර විදිහට වුණා යූස් කරන්න පුළුවන් මර්ක් එක දාලා. ඒත් එක්කම කියනවා නම් මේ වගේ මෙතන මේදී ප්‍රොක්සිමිටි මයින් එකක් හරි ක්ලේම එකක් හරි යූස් කරන ලීතල් ස්ලොට් එකේ ගොඩක් කියලාට ඔයගලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ ස්නයිප් ලෝඩ් අවුට් ගන්න නම් මෙතන මේ ඇම්ප් කියන මේක යූස් කරන්නේ එකකින් මේ වෙපන් එක ස්වැප් කරනවා මේ ස්පීඩ් එක වැඩි. මගේ M13 ලෝඩ් අවුට් එකට මම යූස් කරන්නේ මේ තමයි මගේ M13 ලෝඩ් අවුට් එක. ඔගලන්ට මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගත්තොත් ඔගලන්ට යූස් කරන්න පුළුවන්. හැබැයි මම මේකට මේ ස්කෝප් එකක් වෙනම යූස් කරනවා. මේ මේකේ ගොඩක් කියලාට මම යූස් කරන ස්කෝප් එක තමයි මේ මේක මේ ස්කෝප් එක නයිට් විෂන් එක. M13 එකට මම ස්කෝප් එකක් යූස් කරන්නේ මේකේ ෂොට්ස් මාර ඇකියුරේට්. ඒ කියන්නේ මේකේ ඩැමේජ් එක පොඩ්ඩක් අඩු වුණාට ෂොට්ස් ගොඩක් කියලාට ඇකියුරේට්. ඒක හින්දා මේ අර M30 M M4 එක වගේ මේ මේ
ස්කෝප් එකක් දැම්ම කියලා මේ රීකෝයිල් එකට එච්චර ලොකු බලපෑමක් නැහැ. HDR එකත් මම මේකට යූස් කරන මම හදපු HDR එක මේකේ මට තාම අන්ලොක් කියලා නැහැ ස්කෝප් එක. මම අර මර්ක් තර්මල් ඔප්ටික් එක එනකන් ඉන්නේ මේ HDR එකට. මේ HDR එකේ මර්ක් එක මේ ස්කෝප් එක තමයි මේ හොඳම මේ සාමාන්‍ය පොඩි රේන්ජ් වල ගන්නවනะ. පොඩි රේන්ජ් කියන්නේ එච්චරම පොඩිමත් නැහැ මේ රේන්ජ් එක මේ මර්ක් එකේ පෙන්නවා. මේකේ තාම මේ ටික අන්ලොක් වෙලා නැහැ. හැබැයි මේ ටික අන්ලොක් වුණත් මේ ස්ටොක් එක තමයි ගොඩක් ලාට යූස් කරන්නේ මේ ගොඩක් කට්ටිය. මේකේ මොකද මේ ස්ටොක් එක දැම්මම මොබිලිටි එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වගේම මේකට ඔයගලන්ට පුළුවන් නම් මගේ තාම අන්ලොක් කරලා නැහැ ફોકસ කියන එක. පර්ක් එකක් විදිහට ફોકસ කියන එක යූස් කරන්න ඔයගොල්ලෝ මේ මම දැන්ට දාලා තින්නේ මේ FMJ එක. මොකද මට අර අන්ලොක් කරලා නැති හින්දා අරක. කට්ටිය M4 එක ගොඩක් ලාඩ් යූස් කරන්නේ M4 එකේ ඩැමේජ් එක වැඩි හින්දා. M13 එකේ M4 එකේ අතර තියෙන වෙනස තමයි ඒක. M4 එකේ රීලෝඩ් ටයිම් එක අඩුයි. ඒ වගේම මේ ඩැමේජ් එක පොඩ්ඩක් වැඩි. M13 එකේ කියනවා නම් AD ස්පීඩ් එක වැඩි, රීලෝඩ් ටයිම් එක පොඩ්ඩක් අඩුයි. හැබැයි ෂොට්ස් එක ගොඩක් ඇකියුරේට් M4 එකත් එක්ක බලනකොට. එතනින් ගියාම HDR එකේ AX50 එකේ අතර වෙනසක් ගත්තොත් එහෙම HDR එකේ බුලට් එකේ මේ drop වෙන ප්‍රමාණය මේ AX50 එකත් එක්ක බලනකොට සෑහෙන අඩුයි. ඒ කියන්නේ ඇකියුරසි එක වැඩි. ඩැමේජ් එකේ නැචර ලොකු වෙනසක් නැහැ. ගොඩක් අට HDR එක යූස් කරන්න හේතුව තමයි ඒක. ඒක එකක්. අනිත් එක HDR එකේ scope time එකේ AX stock එකේ HDR stock වෙන scope එක යූස් කරනවා නම් ඒකේ scope time එක AX50 එකට වඩා අඩුයි. ඒ කියන්නේ ගොඩක් අට ඔබල දැකලා තියෙන ක්වික් ස්කෝප් එකම කරනවා නම් ගොඩක් කට්ටිය කරන්නේ HDR එකෙන් තමයි. ඒකත් එක්ක මම වීඩියෝ එක අන්තිමට කියන්න ඕනේ ලෝඩ් අවුට් එක ගැන කතා කරා. ඕගලන්ට drop එකක් එවලා තියෙනවා මේ Twitch එකෙන්. ඕගලන්ට free items එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෝල කාඩ් එතන ඒ free items වලින් එනවා කෝල කාඩ් එකක් එනවා. තව පොඩි icon එකක් එනවා. ඒ වගේම මේ watch එකක් හම්බ වෙනවා free. ඕගලන්ට ඒ ටික ගන්න කරන්න තියෙන්නේ Twitch එකේ පැය 3ක් බලන්න ඕනේ. Twitch එකේ පැයක් ඔයගොල්ලෝ يعني Twitch එකේ ඉන්න සමහර ස්ට්‍රීමර්ස් ඒගොල්ලෝ drops active කරලා තියෙන්නේ. ඒ drops active කරලා තියෙන ස්ට්‍රීමර් කෙනෙක් ඒකේ උදාහරණයක් ලෙස Dr. Disrespect එතකොට Nick Merckx ඒ වගේ කට්ටියගේ ස්ට්‍රීම්ස් ඔයගොල්ලෝ බලනවනම් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ ස්ට්‍රීම් එකක් පැයක් බැලුවොත් ඉතින් ඔයගොල්ලන්ට calling card එකක් හම්බ වෙනවා. පැය දෙකක් වැළුවොත් එහෙම ඔයගලන්ට icon එකක් හම්බ වෙනවා. ඒ වගේම පැය 3ක් වැළුවොත් එහෙම ඔයගලන්ට watch එකක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් Twitch use කරනවා නම් Twitch streams බලනවා නම් Call of Duty ඔයගොල්ලෝ ඒ වගේ drops active කරලා තියෙන own stream කෙනෙක්ගේ stream එකක් පැය 3ක් බලන්න ඔයගලන්ට මේ items තුනම unlock කරගන්න පුළුවන්. අද වීඩියෝ එක නම් මම මෙතනින් නවත්තනවා. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක ඔයගලන්ට හම්බ වෙන්න ගොඩක් කියලාට කෝල් ඔෆ් වීඩියෝ එකක් හරි ෆෝටයිප් වීඩියෝ එකක් හරි තමයි මේවා වෙන්නේ. දැන් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.